जीवन जलधारावे देशीय अणु अटवेन जल बिंदुवाई अदोबे दोतट तिरेन करन्ने की देने कुट मतकद अपि अलुत देवल එම නැත්තම් හරි අලංකාර වටිනා දේවල් ගෙදරට ගෙනෙනවා. ගෙනල්ලා අපි කවදාවත් පාවිච්චි කරන්නේ නැතුව ඉන්නව මතකද? ඇයි අපි පාවිච්චි කරන්නේ නැත්තේ? ඒක ඒ තරම්ම ලස්සනයි. ඒ තරම්ම වටිනවා. හුඟක් වෙලාවට ඔබට මතක ඇති සමහර ගෙවල් වල අලූතෙන් පුටු සෙට් එකක් ගෙනත් තියෙනවා. කවදාවත් ඒක පාවිච්චි කරන්නේ නැහැ. රෙද්දකිනුත් වහලා ඉටිකොල දාලා තියලා තියෙනවා. ඉඳගන්නේ කොහෙද? අර පරණ කබල් පුටුවේ. ඇඳුම් අපි ගේනවා. හරි අලංකාරයි ලොකු මිලක් ගෙවලා අපි ගේනවා. ගෙනල්ලා අපි අඳින්නේ නැහැ ඕක. තියලා තියාගන්නවා අල්මාරියේ. ගමනක් යන්න හදනකොට අතට නෑ. ඒක හොඳ වැඩි. මේ ගමනට හොඳ වැඩි. මීට වඩා හොඳ දෙයකට තමයි මේක පාවිච්චි කරන්නේ. අනේ අන්තිමට මොනවද වෙන්නේ? අපි කවදාවත් ඇඳලත් නෑ. එක්කෝ කාවෝ කාලා මීයෝ කාලා නාස්ති වෙලා, එහෙමත් නැත්තම් හොරු ඇවිල්ලා ගේ කඩලා අල්මාරිය පිටිම අරන් ගිහිල්ලා. ඉතින් ඉතා සමහර කාන්තාවන්ට මේ ගෘහ භාණ්ඩ ලස්සන වීදුරු භාණ්ඩ පිඟම්බඩු කුස්සියේ මේ හැලිවලම් පවා හොඳ දේවල් ගේනවා, හැබැයි පාවිච්චි කරන්නේ නැහැ. දැන් මෙතන මොනවද අපිට මේ කියන්නේ? මෙතනදී ඉගෙන ගන්න මොනවද අපි? අපිට ලැබෙන හොඳම දේ අපි පාවිච්චි කරන්නේ නැතුව අපි තියාගන්නවා. මොකද්ද මේ හේතුව? මොකද්ද මේ කැඩෙන පනත? 10 වෙනි පනත මං ආසයි ඒකට. පාවිච්චි කරනකොට ඒක නාස්ති වෙයි කියලා පාවිච්චි කරන්නවත් දුකයි. ඒ තරමට ආසයි. ඉතින් මං ඒක එකතු කරනවා, ගොඩ ගහනවා, රැස් කරලා තියාගන්නවා. හැබැයි දේව වචනෙත් කියනවා ඒක අපේ අත්දැකීමෙන් එදිනෙදා අපි දන්නවා මේ ගොඩ ගහලා තියෙන දේවල් හොරු මං කැනලා ගන්නවා, කාව කනවා, මීයෝ කාලා නාස්ති කරනවා කියන එක මේ දේව වචනේ ලියලා තියෙනවා. ඇයි දැන් අපි අද මේක කතා කරන්නේ? අපි දැක්ක මේ වෙනකොට විශාල සටනක්. අපි පස්සේ නපුරා පන්නගෙන එනවා. හතර වටෙන් අපට ගහනවා. ඒ වෙලාවේදී අපට ගැලවෙන්නට උන්වහන්සේ රාජාලියෙක්ගේ පියාපත් දෙක අපිට දුන්නා. අපි කොතනද ඉන්නේ? එලිදරව් පොතේ ඉන්නේ අපි නේද? 12 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ අපි මේ දවස් ටිකේම කියෙව්වා. සර්පයා යක්ෂයා අපිට පහර ගහන්න එනවා. අපි ඒකෙන් පලා යනවා. ඒකෙන් පලා යන්න බැහැ අපිට අපේ ශක්තියෙන්. ඒ නිසාම මොනවද කරන්නේ? ස්වාමින් වහන්සේ ස්වර්ගයේ ඉඳලා මහත් රාජාලියාගේ පියාපත් දෙක ඈට දෙන ලද්දේය. දැන් මේ පියාපත් දෙක දුන්නේ මොකටද? ෂෝක් අනේ කියලා තියාගෙන ඉන්නද? නැහැ, ඇගේ ස්ථානයට ඉගිලී යන පිණිස. ඇගේ ස්ථානය මේ වෙනකොට ස්ථීර කරලා ඇය වෙනුවෙන් වෙන් කරලා ඉවරයි. මොකද ඒ ස්ථානය ස්වර්ගීය ස්ථාන. දරුවනේ මේක පොළවේ තියෙන තවත් එක තැනක් නෙවෙයි. අපි ඉන්න තැනට වඩා හොඳ ගෙයක්, ඊට වඩා හොඳ නගරයක්, මේ රටට වඩා හොඳ රටක් මේ එකක්වත් නෙවෙයි. මේ වාහනයට වඩා හොඳ වාහනයක්, මේ කට්ටියට වඩා හොඳ කට්ටියක් නෑ නෑ නෑ. මේ එකක්වත් නෙවෙයි. ඇගේ ස්ථානය කියලා කිව්වේ ස්වර්ගීය ස්ථාන. මේ පොළවේ මුළු ලෝකෙම ලබා ගත්තත් මේ සියල්ල නැති වෙලා යනවා. හැබැයි එහෙම නැති වෙන ලෝකයේ තුලදීම ස්ථීර ලෝකයක්, නැති නොවන ජීවනයක් සඳහා ඔබව මාව උන්වහන්සේ කැඳවලා තියෙනවා. හැබැයි ඒකට අපට විරුද්ධව සටන තියෙන බව උන්වහන්සේ අපිට වඩා හොඳට දන්නවා. ඒ නිසාමයි උන්වහන්සේ කිව්වේ කකුල් දෙකෙන් යන්න බෑ, දුවලා යන්න බෑ. මේ ලෝකේ තියෙන කිසිම වාහනයක නැගිලා වේගෙන් ගිහිල්ලා මේ පිටිපස්සෙන් එන යක්ෂයාගෙන් බේරෙන්න අපිට බෑ. ඒ නිසාමයි ඒ පියාපත් යුගල ස්වර්ගයෙන්ම දුන්නේ. දැන් ඔබ හොඳට මේක තේරුම් ගන්න අවශ්‍යයි. අපි නොයේකුත් උපක්‍රම පාවිච්චි කරනවා. එයා මෙහෙම කරන, මම මෙහෙම කරන්නම් මේකට. එහෙමත් නැත්නම් මම යන්නේ නැහැ පැත්ත පලාතට. මං තරහ වෙනවා යාළත් එක්ක. මේ නොයේකුත් කාරණා කියමින් අපි අපේ විසඳුම් හොයනවා. අපිට හිත රිදෙනකොට, අපි අකමැති දෙයක් අපිට කියනකොට, අපේ වැරැද්දක් අඩුපාඩුවක් පෙන්වා දෙනකොට අපි තරහ වෙනවා, උඩඟු වෙනවා. ඊළඟට අපි ඒක සාධාරණීකරණය කරනවා. එහෙම කරලා වේගයෙන්, තරහින්, ඊර්ෂ්‍යාවල් වලින්, නොයෙකුත් ව්‍යාකූල මානසික තත්ත්වයන් වලින් මිනිස්යන් එක ගැටුම් ඇති කරගන්නවා. අපි හිතනවා හරි මම යන්නේ නැහැ පැත්ත පළාතට, ප්‍රශ්නේ විසඳුණා. නැහැ, ප්‍රශ්නේ පටන් ගත්තා. ප්‍රශ්නය අමාරු වුණා. ඔබ
පොළව උඩේදලා පාතාලයට බහින්ට පඩිපෙලක් කපාගත්තා. මං ආය අවධාරණයෙන් කියනවා මේක. මේ බඳු ගැටුම් ඔබ ඇති කරගන්නවා නම් යක්ෂයාගෙන් බේරෙන්නම් කියලා ආවේගවලට මානසිකත්වවලට ඉඩ දෙනවා නම් ඔබ පොළවෙන් යටට යන්න පඩිපෙලක් කපා ගන්න එකයි මේ කරන්නේ පාතාලය දක්වා. ඉතින් නමුත් මතක තියාගන්න අවශ්‍යයි ස්වාමින් වහන්සේ කිව්වා ඇගේ ස්ථානයට ඉගිලි යන පිණිස ස්වර්ගීය ස්ථාන දරුවනේ ඔබ වෙනුවෙන් ලෑස්ති. උන්වහන්සේ කිව්වා මම නුබලාට ස්ථානයක් පිළියෙල කරන පිණිස යන්නෙමි. උන්වහන්සේ ගියා ඒ ස්ථානේ ලෑස්තිමම වගකීමක් ඇතුව කියන ඔබට ඒ ස්වර්ගීය ස්ථානේ ලෑස්තිමේ වෙනකොට දැන් අපිට තියෙන ප්‍රශ්නේ අපිට දුව ගන්න බෑ. ඒ නිසාම රාජාලියාගේ පියාපත් ඔබට දීලා ඉවරයි මේ වෙනකොට. දරුවනේ දැන් ඕක තියාගෙන ඕක පරිස්සම් කරන්න එපා, පාවිච්චි කරන්න, වහාම ඉගිලෙන්න පටන් ගන්න, වහාම මේ රාජාලි පියාපත් වලින් මේ නපුරගෙන් පලා දුවන්න, දුෂ්ටකමෙන් පලා දුවන්න, අනපනත් රකින්න බැරුව ඔබ හිර කරන තැන් වලින් එළියට ඇවිල්ලා පලා දුවන්න, ස්වර්ගීය ස්ථාන බලා දුවන්න අවශ්‍යයි මේ වෙලාවේදී. මක් නිසාද ස්වාමින් වහන්සේ මේ රාත්‍රියේ පැමිණියොත්? මම ස්ථානයක් පිළියෙල කරන පිණිස යමි. පිළියෙල කරලා මා නැවත ඇවිත් නුඹලා මා සිටින තැනට ගන්නා පිණිස නැවතෙනවා කියලා කිව්වා. ඒ පැමිණීම දැන් මේ රාත්‍රිය නම් සිද්ධ වෙන්නේ. ඔබ තවත් පඩිපෙළවල් කප කප පොළොව යටට බහිනවා නම් දරුවනේ මහ විශාල විනාශයක්. ඊට කලින් තරහවල්, අමනාකපං, තිත්තකං, අපේ සැලසුම්, අපේ විවිධාකාර දේවල් සියල්ල අතහරින්න තවත් කට්ටියක් වරදින තැනක් මම ඔබට කියන්න යනවා. ගොළුබෙලි ගමනේ. හා හෙමිහිට බලමු, හදිස්සියක් නෑනේ ඉතින්. ඒ තවත් කට්ටියක්. ඒ වගේම තව සමහරු මොනවද කරන්නේ? කල් දානවා. හා හා බලමු බලමු. දැන් නෙමෙයි, දැන් නෙවෙයි. අඩියක් අත්තියන්නේ. අර ගොල්ලෝ ගොළුබෙලි ගමනේ හරි චුට්ටක් හරි ලස්සනවා. තව සමහරු අඩියක්වත් තියන්නේ නැහැ. හෙල්ලෙන්නේ නැහැ. බලමු බලමු කියලා ඉන්න මම ඔබට අවධාරණයෙන් කියනවා. රාජාලියෙගේ පියාපත් දීලා තියෙද්දි මේක පරිස්සම් කරගෙන කබඩ් එකේ දාලා වහගෙන ඉන්න එපා. වහාම ඉගිලි යන්න, ස්වර්ගීය ස්ථානේ බලා යන්න. මක් නිසාද ඒ ස්ථානේ ඔබ උදෙසා ලෑස්ති? එහෙම නොවුනොත් මොනවද වෙන්නේ? ඒ වේගයෙන්ම ඔබව පාතාලේ මහා ගිනිවිලට ඇදගෙන යන පිණිස නපුරා සූදානමින් සිටිනවා. ඒකට කලින් ස්වර්ගීය ස්ථානට දුවන්න, වේගෙන් ඉගිලෙන්න, වහාම ඒ ස්ථානේ ඔබට ලෑස්ති. පහ පරක් වෙලා පසුතැවෙන්න එපා. බැරි වුණා කියලා දුක් වෙන්න එපා. බැරි වුණොත්, මොහොතක් හෝ පරක් වුණොත් ඔබ යන්නේ පාතාලයේ තියෙන ගිනිවිලටයි. ඒ නිසා රාජාලි පියාපත් අරන් අපි වේගෙන් ඉගිලෙමු, වේගෙන් ඉගිලෙමු, ස්වර්ගීය ස්ථාන බලා දුවමු. මේ පොළවේ තියෙන කිසිම ජරාවක් ළඟ නතර වෙන්න එපා. රාජාලි වේගෙන් අපි යමු ස්වර්ගීය ස්ථාන වලට. හෙටත් මුණ ගැහුමු. ස්වාමින් වහන්සේගේ ආශිර්වාදයේ සඳහාම ලැබේවා.